මාතුපාල දෙදරුපියේ මොරගහහේන පොලිස් වසමටයක් ගොඩිගමුව ගමේ පදිංචිකාරයෙක්. ඔහුගේ රැකියාව කිරි කැපීම. ඔහුට පොලිසියකට යන්න හේතුවක් තිබුණේ නැහැ. පොලිසියකට ගිහිල්ලා නැති බොහෝ දෙනා වගේම මාතුපාලත් හිතාගෙන හිටියේ පොලිසිය ප්‍රජාවට සේවය කරන්න තියෙන ආයතනයක් කියලා. ඒ වගේම උදේ සවස කන්නඩියේ පුපුරා යන තරමට ඇහෙන බන ආශ්චර්ය කරා ගමන් කරන බව කියන චින්තනයේ මතර තිත නිසාම ඔහු විශ්වාස කරන්නේ ගමේ කසිප්පු මුදලාලිට කනකොකා හඬන කාලයක් උදා වෙලා කියලා. සවන් දෙන්න මාතුපාලගේ කතාවට. 2013 6 වෙනි මාසේ 27 වෙනිදා මම පුරුදු පරිදිම මම කිරි කපල තමයි ජීවත් වෙන්නේ. මම කිරි කපන්නේ කියන්නේ ගියා. උදේ ගිය වෙලාවෙ ගස්තොල එක පොල් කට්ටක්වත් නැහැ. සේරම අරන් අරන් ඇලට වීසි කරලා ඉතියෙන්නේ. ඉතින් මේක මට එක දවසක් දෙයක් නෙවෙයි මට දිගට මේ වැඩේ කරනවා. මේ කර්මික කෙනා මම දන්නවා. මෙයා මගේ අතර අහු වෙලා තියෙනවා. ඒක නිසා මම මෙයා හොයාගෙන හම්බ වෙන්න ගියා. ගිහලා මම අඬු වෙන්න ගියා නෙමෙයි. මම මෙයාගෙන් ඇහුවා ගිහිල්ලා මොකටද මේ වැඩේ කරන්නේ කරන්න එපායි කියලා. මෙයා අයිති ගස් අයිතිකාරොත් එක්ක තරහක් තිබුණට මට කරන්න දෙයක් නැහැ. මම කිව්වා මම කුලී වැඩක් නේ කරන්නේ කියලා. මෙයා කියනකොට මට මූණට පාරවල් තුන හතරක කනට පාරක ගැහුවා. කනට පාරක් ගහපු වෙලාව මම කනේ ලේන්න පටන් ගත්තා. ඊට පස්සේ මම ගෙදර ගිහිල්ලා ඉවර වෙලා ගියා මොරගහේ පොලිසියට. එතකොට 27 වෙනිදා උදේ 8ට 8ටම 8 විතර ගියලියා එන්ට්‍රියක් දැම්මා. එන්ට්‍රියක් දැම්මම පොලිසියට ප්‍රාලාම් මට දුන්න ෆෝම් එක මේක අරගෙන යන්නේ කියලා ඔයා හොරණ ඉස්පිරිතාලට. මම ඒගම හොරණ ඉස්පිරිතාලට ගියා ෆෝම් එක අරගෙන. ඉස්පිරිතාලේ දොක්තර මහත්තයල බල්ලිගොරලා මාව නවත්තගත්තා. නවත්තගෙන ඒගොල්ල පහුවදා උදේ අධිකරණ වෛද්‍ය මහත්තයාගෙන් දාලා මම කන පරීක්ෂා කරලා එයාගේ කන අඩිය ඔයාගේ තුවාල වෙලා වගේ තුවාල පොපු කම්බරේ හානි වෙලා තියෙන්නේ. ඔයා මට ලියුමක් දුන්නා නාගොඩ ඉස්පිරිතාල යන්නේ කියලා ඒ පරීක්ෂණය කරගෙන ඉන්නේ. නාගොඩ ගිහින් ඒ වார்த்தාවත් අරගෙන ආ ඉස්පිරිතාලට ආව ඒගොල්ල බලලා මට කම්බරේ පුපුරලා කියලා ප්‍රතිකාර කළා. ප්‍රතිකාර කළා මාසයක් ගන්න මම ක්ලිනික් ගියා දැන් ටිප් තුනක්. ඉතින් මම එත දැන් ඉස්පිරිතාලේ ඉඳලා මාව ටිකක් කපලා පහුවදා ගෙදර යව වෙලාවේ තමයි පොලිසිය මා හොයන්න මමගේ ඇන්ට්‍රියට ආවේ. ඇයිලිවරලා මට පහුවදා එන්නේ පොලිසියට. පොලිසියට මම ගියාම මේ නාලකත් ඇවිත් ඉතිරියා පොලිසියට. ඉතින් මම කට උත්තරයක් ඒගොල්ලෝ අරගත්තා. අරගෙන මේගොල්ලෝ නාලක තියාගත්ත මම ඉන්නේ හින්දා. ඊට පස්සේ මම ගෙදර එනවත් එක්කම මෙයාවත් ආපහු එව්වා ගෙදර. ඒවල ඊට පස්සේ මේ ප්‍රාලහාමි කෙනෙක් මට කිව්වා ඔයාව සමත මණ්ඩලයේ නඩු දානවා ඒ කියලා. මම ඉතින් සුමාන දෙකක් තුනක් බැලුවා නෑ. ඊට පස්සේ මම ගියාම රාරාමි කෙනෙක් මට කිව්වා ඔයාට දැන් ලියුමක් කිව්ව හම්බුන් නැද්ද අපි ලියුම ඉතින් 29 වෙනිදාම සැපල් කළයි කියලා. මම කිව්වා රාරාම් මට හම්බුන් නෑ කියලා. ඒකම මට ෆෝම් එකක් දුන්න මේගොල්ලන් මේකේ ෆොටෝ පිටක ෆොටෝ කෝපි දෙකක් ගහගෙන ඉන්නේ කියලා. මම ඒකම මොරගහේ හන්දියට ඇවිල්ලා ෆොටෝ කෝපි දෙකක් ගහලා රාරාමිට ගිහින් දුන්නා. ඒකේකම රාරාමි සැපල් කළාද කියලා අන්න ඒකම ටිප් එක ආවා. ආව සමාජ මණ්ඩලයට දැන් මම ඒ වගේ දවස් තුනක්ම ගියා. තුන්වෙනි දවසේ දැන් තුනව මම ගියා මේගොල්ලන් ආවේ නැහැ. ආවේ නැතුව සමත මණ්ඩලයේ මහත්තයලා මගේ කොලේ ලිව්වා මේක සමත වෙලා නැවෙන්න කරන්න බෑ කියලා. ඒගොල්ලෝ පොලිසියට ලිව්මක් අරිනවායි කියලා. ඔයා යන්නේ කියලා. මම ඉතින් ආවා. මම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඉතින් මම බලා හිටියයි දැන් ගිය මාසේ 17 වෙනි තමයි ඕක සමත මණ්ඩලයේ නඩුව ඉවරුනේ. මම 9 වෙනි මාසේ වෙනකම් බලා ඉඳලා 9 වෙනි මාසේ 8 වෙනිදා ගියා පොලිසියට. පොලිසියට ගියාම රාලාමි කෙනෙක් කිව්වා අද ගොඩක් සෙනගින්නවා බිසි හෙට එන්නේ කියලා. මම 9 වෙනිදා ගියා. 9 වෙනිදා ගියාම කිව්වා ඒ මහත්තයා අද නැහැ. ඔයා පස්සේ එන්නේ කියලා. ඉතින් මම තවත් ටික තුනම ඒ විදිහට ඒගොල්ලෝ රවට්ටුවා. ඊට පස්සේ ඉතින් මම මගේ පිහිට වෙන්න මට කවුරුත් නැහැ. මගේ සාද අපේ අපි කිරි කපල අහිංසක මිනිස්සු අපි ජීවත් වෙන්නේ. මේගොල්ලෝ පොලිසිය සම්පූර්ණ මේගොල්ලෝ මහා පරිමාණයෙන් කසිප් පෙරනවල වෙනාල කළා. නාලකල ඉතින් පොලිසිය අල්ලගෙන තේරම තියෙන්නේ. අපි මොන කොලත් ඒව යට ගහනවා මේගොල්ලෝ. සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා තමයි ඉතින් මම කියන්නේ. මේ සිද්ධිය වෙනකොට මාතුපාල දැනගෙන හිටියේ නැහැ පොලිසිය පාලනය කරන්නේ මහින්ද රාජපක්ෂ බව. බොහෝ දෙනා වගේම තමන්ට විපතක් වෙනතුරුම ඔවුන් දන්නේ නැහැ ආශ්චර්ය කරා ගමන් කරන බව කියන ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් පාසා රජ කරන්නේ දූෂණය අක්‍රමිකතාව බව. යමක් තේරුම් ගන්න තමන්ට වරදිනකම්ම ඉන්න ඕනද?